वर्ग දෙකක් විකිණීමෙන් ලද ලාභ අලාභ ප්‍රතිශත විකුණුම් මිල එහෙම පහත වගේ දක්වලා තියෙනවා. හරිද? ඒවල ගත් මිලයි අහන්නේ. රයිට්. එහෙනම් අපි මෙච්චර විකුණුම් මිලනේ හොය හිටියේ. මෙච්චර වෙලා අපි අර සාරාංශයේ මං දුන්නු කොටස් වලින් මේ අවසාන කොටසක් තවත්. රයිට්. විකුණුම් මිල තියෙනවා, ලාභ ප්‍රතිශතයේ තියෙනවා. අපෙන් අහන්නේ ගත්තේ කීයටද? මෙයා අරගෙන තියෙන්නේ කීයට? පරිප්පු කිලෝග්‍රෑම් එකක් අරගෙන තියෙන්නේ කීයටද? විකුණන්නේ 150ට. ඉතින් මේකෙදි පොඩි අර ප්‍රකාශනයේ ලියාගන්නේ කොහොමද කියන එක අපි බලමු නේද? රයිට්. බලමු පළවෙනිට පරිප්පු වැඩේ. පළවෙනි ගාන පරිප්පු කිලෝග්‍රෑම් එකක්නේ ගැනනේ කතා කරලා තියෙන්නේ. රයිට්. බලන්න 150යි අපි ලියනවා මෙතනින් ප්‍රකාශනයේ වැඩි කිරීම ගත් මිල 100 උඩ ඉර යට 125. ඇයි? 100ට ගත්තොත් 125ට තමයි විකුණන්නේ. පැහැදිලි නේද? 100ට ගත්තොත් යම් කිසි පරිප්පු කිලෝග්‍රෑම් එකක් 100යි කියලා හිතන්නකෝ. එහෙනම් විකුණන්නේ 125කට. ඇයි 25ක ලාභයක් එක්කනේ? 100කට 25ක ලාභයක් එක තමයි මෙතනින් අදහස තියෙන්නේ. එහෙනම් 125කට තමයි විකුණන්නේ 100ට ගත්තොත්. එහෙනම් 100කට ගත්තොත් විකුණුම් මිල අපි දාන්නේ මේකේදී ඉරයට. ඇයි මේ 150යි කියලා ලියන්නේ විකුණුම් මිලනේ නේද? මේ 150 විකුණුම් මිල. රයිට්. එහෙනම් මෙතනත් අපි ලියන්නේ විකුණුම් මිල නේද? එහෙනම් මෙතන ඉර යටට එන්නත් ඕනේ විකුණුම් මිල. ඔයාලට මතකයි නේද ඉස්සෙල්ලා ගානේදීත් අපි කරා වෙලෙන්දා හම්බුනේ. වෙලෙන්දා නැත්තම් ඒ ටීවී එක ගත්තේ 28750ට. ඒත් 100යි කියන්නේ ගත් මිල. විකුණන්නේ 110කට. එතකොට මෙතනත් ගත් මිල නේද? එන්නේ මේ වගේ දැන් ගානේදිත් දැන් දීලා තියෙන අපිට විකුණුම් මිලනේ. ඉතින් විකුණුම් මිල මෙතනින් ලියලා 100ට ගත්තු භාණ්ඩයක් 125ට විකුණන්නේ. ඒකින්ද මෙතනින් විකුණුම් මිල ලියන මේ තැන් දෙකේ තියෙන දෙන්න එකම ජාතිය වෙන්න ඕන. අන්න ඒකයි මම ඔයාලට පැහැදිලි කර දෙන්න තමයි මම විඩියෝ එකම නැවත මතක් කරලා දෙන්නේ. එතකොට ඔයාලට ගාන නිවැරදිව මේ ප්‍රකාශනය ලියා ගන්න පුළුවන්. හරි. එතකොට 100කට ගත්තු භාණ්ඩයක් 125ට තමයි විකුණන්නේ. 125 යටින් දාලා ඔන්න බලන්න අපි මේකේ දැන් හොයනවා ගත්තු මිල කීයද කියලා. හරි. අපි බලමු බලන්න මේක සුළු කරලා. රයිට්. මේකෙදි ඉස්සෙල්ලාම බලමු කොහොමද කරන්න පුළුවන් කියලා. මේක මම ඉස්සෙල්ලාම 25න් බෙදනවා. මෙන්න මේකේ මතක තියාගන්න 25 සරච්චක්‍රය අපිට ලේසි නිසා වල දාන්න මම මෙතන ලිව්වා එක 25ව 4ක් 100යි 5ක් 125යි 6ක් 150යි. ඉතින් 25ව අපි දන්නවනේ 25න් 25ට. ඉතින් මම 25ව 6ක් 150 නිසා 25ව 6යි කියලා මෙතනින් මම ලියනවා. ඔයාලට පැහැදිලි නේද? මේ වගේ සුළු කිරීම් සරල කරගන්න උත්සාහ කරනවා. මම මේ වගේ සුළු කිරීම් වෙනස් වෙනස් ආකාරයෙන් ඔයාලට දක්වන්නේ එකයි. ඔයාලා පැහැදිලි කරගෙන ඔයාලා ආය ගානක් මේ වගේ දැක්කහම ඒව උදව් කරගෙන සුළු කිරීම් පහසු කරගන්න. හරි. මෙතන බලන්න 150 අපිට පුළුවන් මේක 25ව 6යි කියලා ලියන්න. 150ට 25ව 6යි. ඒ වගේම 125ට 25ව 5යි. එහෙනම් අපි මෙතනින් 5 දානවා. රයිට්. 125ට 5යි, 150ට 6යි. ඊට පස්සේ මම මේ 5යි මේ නිල් පාටින් කපලා තියෙන එකයි 5යි 100යි කපනවා. 100 බෙදෙනවනේ 5න් අනිවාර්යයෙන්ම. එහෙනම් 5ට 5ව 1යි, 100ට 5ව 20යි. ඔයාලා 100 5න් බෙදලා බලන්න 20 වෙනි පිළිතුර ලැබෙන්නේ. ඉතින් 5ට 5ව 1යි, 100 5න් බෙදෙනවා 20යි කියලා අපිට ලැබෙනවා. ඉතින් ඒක ඒ විදිහට සුළු කරපුවාම 6 20න් වැඩි කරන එක තමයි අවසානයේ කරන්න තියෙන්නේ. 6 20න් ගුණ කරපුවාම 120යි කියලා ලැබෙන අපිට. එහෙනම් මොකද්ද මේ 120යි කියලා තියෙන්නේ? 150ට වික්ක පරිප්පු කිලෝ එක 150ට වික්ක කිලෝ පරිප්පු කිලෝ එක 125ක ලාභයක් තියාගෙනයි එයා විකුණලා තියෙන්නේ. එහෙනම් එයා ඒක අරගෙන තියෙන්නේ කීයටද? රුපියල් 120ට. ඒකේ අපි ගත් මිලනේ අපෙන් අහන්නේ. හරි. අපි බලමු ඊළඟ ගානේ පරිගණකයක් විකුණුම් මිල දීලා තියෙනවා. ඒකේ අලාභයක් තියෙන්නේ. එහෙනම් ඉර උඩට 100 දාලා මෙන්න මේ ආකාරය වගේ ඉර උඩට 100 දාලා ඉර යටට දාන්න තියෙද? 100ට 20ක් අඩු වෙන්න ඕන. 100ට ගත්තු භාණ්ඩයක් විකුණන්නේ 20ක් අඩු කරලා අලාභයක් නෙවෙලා තියෙන්නේ. අඩු වෙලා නේද? එහෙනම් 100ට ගත්තු භාණ්ඩයක් විකුණන්නේ 80කට. රයිට්. එහෙනම් ඉර උඩ 100 ඉර යටට දාන්න ඕන 80. අපි බලමු මේක විදිහට දාලා තියෙනවද කියලා. මේ තියෙන්නේ. රයිට්. 55000යි භාණ්ඩේ විකුණුම් මිල 80යි අර අපි කියන විදිහට විකුණුම් මිල 100ට ගත්තොත් විකුණුම් මිල 80යි. විකුණුම් මිල හරි නේද? එතෙන් දෙකට එකම දේ જાතිය තියෙනවා. රයිට්. අපි දැන් බෙදලා බලමු. මේ බිඳුවට මේ බිඳුව කැපුව රතු පාටින් ඔන්න 8ව 1යි 8ෙන් බෙදුවම 55000 මොකටද කියලා නේද? හරියටම බෙදෙනවා 6875යි කියලා හරියටම බෙදලා පිළිතුර ලැබෙනවා. එහෙනම් 6875යි 8ව 1යි 55000ට 8ව 6875යි. එහෙනම් මේ 6875 10න් ගුණ කරන්නයි තියෙන්නේ අපිටනේ. අපිට ලැබෙන රුපියල් 68750යි කියලා අවසාන පිළිතුර. එහෙනම් මේක අරගෙන තියෙන්නේ 68750කට පරිගණකේ. විකුණලා තියෙන්නේ 55000කට. අන්න ඒ නිසා තමයි මේකේ අලාභයක් සිද්ධ වෙලා තියෙන්නේ. 68500ක 68750කට ගත්ත භාණ්ඩය විකුණලා තියෙන්නේ 55000කට අඩු ගානකට විකුණලා තියෙන්නේ. ඒක නිසා තමයි අලාභය. එහෙනම් ඉතින් ඔයාලට තවත් චෙක් කරගන්න හොඳ අවස්ථාවක් තමයි ගත්තු මිල හැමතිස්සෙම මේ අලාභයේදී වැඩි වෙන්න ඕන. ඒක වැඩි වෙලා නැත්නම් ඔයාලට ආය මේ ප්‍රකාශනයේ වැරද්දක් හරි සුළු කිරීම වල වැරද්දක් හරි කියලා ඔයාලට හොයා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ කොටස් ටික ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා හොඳටම හැමතිස්සෙම මතක තියාගන්න ඕන තමයි මෙන්න මෙතන තියෙන දේම මෙන්න පල්ලෙහෙත් තියන්න ඕනයි කියලා. විකුණුම් මිල නම් මෙතනත් විකුණුම් මිල, ගත් මිල නම් මෙතනත් ගත් මිල. අන්න මේ විදිහට මතක තියාගන්න ඕනෑම ගණන් පාඩමකදී හෝ ඕනෑම අවස්ථාවකදී මෙන්න මේ විදිහට ලියන හැම අවස්ථාවකදීම ඔයාලට එන්නේ කාරණය ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. අපි දැන් ඊළඟට ඉගෙන ගන්න යන කොටස තමයි මේ පාඩමේ අවසානයටම තියෙන කොටස. ඉතින් ලාභාලාභ වගේම වට්ටම් සහ කොමිස් කියන්නේ ඒ වගේම ප්‍රතිශතත් එක්ක සම්බන්ධ වෙලා යන දෙයක්. මම චුට්ටක් ඔයාලට මතක් කරලා දෙන්නම් ඉක්මනින්. ඔයාලා දන්න දෙයක් මේ වට්ටම් කියන්නේ. වට්ටම් කියන්නේ මොකද්ද කියන එක ඉස්සෙල්ලාම බලමුකෝ. වට්ටමක් කියන්නේ ඔයාලා සිංහලෙන් දැකලා ඇති වට්ටම් කියන දේ වචනය. ඒකට අපි කියන ඩිස්කවුන්ට් කියලා. ඩිස්කවුන්ට් කියද්දිත් ඔයාලට මතක ඇතිනේ යම්සි ඩිස්කවුන්ට් එකක් ලබා දෙනවා කියලා කියනවා එක දේවල් පොත්වලට නේද? අපි අඳුම් ගද්දී ඩිස්කවුන්ට් අපිට ලැබෙනවා නේද? රයිට්. බලන්න මේ භාණ්ඩය විකිණීමේදී ඒ සටහන් කරලා තියෙනවනේ මිලක්. අපි භාණ්ඩේ ගහලා තියෙනවනේ මිලක්. දැන් පොත ගත්තොත් ඔයාලා දාලා තියෙනවා රුපියල් මෙච්චරයි කියලා නේද? ඇඳුමක් ගත්තොත් ගහලා තියෙනවා. අපි ප්ලාස්ටික් මොන හරි අපි භාණ්ඩයක් ගත්තොත් ඒකේ ගහලා තියෙනවා. ඒ ගහලා තියෙන ගාණ කියලා කියනවා අපි නේද? යන්නේ ඒකට අපි කියනවා ලකුණු කළ මිල කියලා. ඉතින් අපි මීට පස්සේ එන ගණන්වලදී මේ ලකුණු කළ මිල කියන එක කියලා තියෙනවා ගණන්වල. ඒක මතක තියාගන්න. ලකුණු කළ මිල කියන්නේ මොකද්ද කියලා දැනගන්න පටල ගන්න එපා. ලකුණු කළ මිල කියන්නේ භාණ්ඩය විකුණන්නේ ගාණ, ගහලා තියෙන ගාණ. හරි? ඒත් ඒ වගේම අපි බලමු ඊළඟට මොකක්ද කියන්නේ කියලා. පාරිභෝගිකයන් සමහර භාණ්ඩ විකිණීමේදී ලකුණු කළ මිලට වඩා අඩු මුදලකට විකිණීම සිදු කරනවා. ඒ අඩු කරන මිලට තමයි වට්ටම් මුදල කියලා කියන්නේ. ඩිස්කවුන්ට් එකක් දාලා කියන්නේ. ඒක ඉතින් ඔයාලා මේ වෙලෙදි දන්නව නේද? අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මම ටිකක් මතක් කරලා දුන්නේ මේ වට්ටම් කියන එක පොඩ්ඩක් අපිට පැහැදිලි කරගන්න හින්දා. ඉතින් ඒකේ උදාහරණ වලට අපිට පොත් මිල දී ගද්දී අපිට ලැබෙනවා නේද? ඇඳුම් මිලට ගද්දී මේ වට්ටම කියන එක අපිට ලැබෙනවා. අපි බලමු මේ සම්බන්ධ ගාණක් කොහොමද කියලා. ඔන්න රුපියල් 35000ක් ලෙස මිල ලකුණු කරලා තියෙනවා. ඔන්න දැන් ෆ්‍රිජ් එකේ අපිට ගහලා තියෙනවා මේක රුපියල් 35000යි කියලා. ඒතර ශීතකරණය විකිණීමේදී 5% වට්ටමක් දෙනවා කියලා කියනවා. ඔන්න එහෙනම් ඒකේ පොඩි ඇඩ් එකක් කියලා අපි වෙනද දැන්වීමක් දාලා තියෙනවා කියලා හිතමුකෝ. 5% වට්ටමක් දෙනවා. එහෙනම් මේකෙන් 5% අඩු කරනවා කියලා කියන්නේ නේද? එහෙනම් අපි මේක සරලම ක්‍රමයකින් හදමු. රයිට්. ඔයාලට පැහැදිලි වෙන විදිහට සරලම ක්‍රමයකින් හදමු. රයිට්. පිරිනැමු වට්ටම කොච්චරද කියලා හොයන්න මම එහෙනම් මේකෙන් මොකක්ද ඒක කියන්නේ මේ 35000න් 5% අඩු කරනවා කියලා කියන්නේ නේද? 5% අඩු කරනවා කියලා. එහෙනම් 35000න් 5% හොයනවා. 35000න් 5%. 100ක් නම් භාණ්ඩය 5% අඩු කරනවා. 100කින් 5% අඩු කරනවා. ඉතින් භාණ්ඩයේ මිල 100යි අඩු කරනවා 5%. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ භාණ්ඩයේ මිල 35000යි. ඒ වගේම මෙතන භාණ්ඩයේ මිල 100යි. භාණ්ඩේ මිල තමයි මෙතන මේ තැන් දෙකට සටහන් වෙන්නේ. ඒ නිසා එතනදිත් අර මම ඉස්සෙල්ලා කියපු රටාවම අපිට අනුගමනය කරලා බලන්න පුළුවන්. රයිට්. බලමු බලන්න මේක සුළු කරන්න කොහොමද කියලා. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපුවා. 350 එනම් 5න් ಗುಣ කරන්නයි තියෙන්නේ. 350 5න් ಗುಣ කරපුවාම මට ලැබෙනවා මේ ಗುಣ කරලා තියෙනවා 1750. එහෙනම් මේකේ වට්ටම් මුදල, ඒ කියන්නේ 35000න් අඩු කරන මුදල තමයි අපි හෙව්වේ නේද? අඩු කරනවා රුපියල් 1750ක්ම අඩු කරනවලු මේ 35000න්. 35 කොච්චරද කියන එක තමයි අපි මේ හොයාගත්තේ. මේ වට්ටම් වලට විතරක් නෙමෙයි වෙන වෙන දේවල් වලටත් ඕනම ගානකදී අපිට අවශ්‍ය වෙන ගොඩක් ගණන් වලදී අවශ්‍ය වෙන මේ 5ක් 100ට ගාන හොයාගන්න. හරි. එහෙනම් දැන් මේ වට්ටම 1750ක් අඩු කරනකොටම අපි 35000ම වෙළඳාර දෙන්න ඕනද? නැහැ. එහෙනම් අපි දෙන්න ඕන කීයක්ද? ශීතකරණයේ විකුණුම් මිල වෙන්නේ එතකොට අපි මේක අඩු කරලා වෙළඳාර දෙන ගාන. ශීතකරණයේ විකුණුම් මිල වෙන්නේ 35000න් 1750 අඩු කරපුවාම අපිට ලැබෙන 33250ක මුදල තමයි අපේ මේ භාණ්ඩේ මේ ශීතකරණයේ විකුණුම් මිල වෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් වට්ටමක් කියන්නේ මොකක්ද කියන එකත් වට්ටමක් අඩු වුණාම අපි කොහොමද වට්ටමක් හොයන්නේ? වට්ටම් මුදල හොයන්නේ කොහොමද කියන එක තමයි අපි මේ කියන්නේ වට්ටම් මුදල. ඒක හොයාගන්න ආකාරය තමයි මම ඔයාලට මේ පැහැදිලි කරලා දුන්නේ. ඊළඟට තියෙනවා වට්ටම් හා කොමිස්. කොමිස් කියලා දෙයක්. කමිෂන් කියන එක. රයිට්. බලමු ඉඩම්, වාහන, නිවාස වගේ දේවල් විකුණද්දී ඕකේ මේ විකුණන කෙනයි ගන්න කෙනයි අතර මේ අතරමැදියෙක් ඉන්න තරව්කාරය. අපි කියනවා බ්‍රෝකර්ස්ලා කියලා නේද? ඉඩමක් විකුණද්දී අපි හොයනවා බ්‍රෝකර් කෙනෙක් ඉඩම් ටික විකුණ ගන්න, ගේ විකුණ ගන්න, වාහනේ විකුණ ගන්න. සමහර අය කියනවා වාහනයක් තියෙනවා මේ ගානට මං ඔයාලට සෙට් කරලා දෙන්නම් කියලා නේද? අන්න ඒ වගේ. රයිට්. අන්න ඒ වගේ අතරමැදි තැරව්කරුවෝ කියලා අපි කියනවා. ඒ තැරව්කරුවන්ට ලැබෙන මුදල තමයි මේ කොමිස් මුදල කියලා කියන්නේ. ඉතින් අපි දැන් ඔයාලගේ ඉන්න පන්තියත් එක්ක ඔයාලට මේ කොටස හොඳටම ප්‍රමාණවත් මේ කොමිස් මුදල කියන එක දැනගන්න. ඉතින් කොමිස් මුදල ගොඩාක් වෙනත් ක්ෂේත්‍රයන් වලට විහිදිලා යනවා. නමුත් ඔයාලට සරලව පැහැදිලි කරගන්න නම් මේකේ ඒ විදිහට ඉඩම් විකුණද්දී එහෙම නැත්නම් වාහන විකුණද්දී මේ තැරව් ගාස්තු වශයෙන් ලබා ගන්න දෙයක්. ඒ කියන්නේ අපි හිතමුකෝ රුපියල් 1000යි කියලා වාහනයක්. ඒ රුපියල් 1000ක වාහනය විකුණ දැන් මට විකුණ ගන්න ඕන නම් මම 1000කට විකුණුවට මට අතරමැදියෙක්ව යොදා ගත්තොත් මේක විකුණ ගන්න ඒ අතරමැදියට ඒ කියන්නේ මේක විකුණලා දෙන කෙනාට අපිට බෑනේ විකුණ කාව හොයා හොයා හැමතැනම යන්න ඒ හොයලා දෙන කෙනෙක් ඉන්නවා ඒ හොයලා දෙන කෙනාට අපි කොමිස් මුදලක් ලබා දෙනවා ඉතින් 1000කට නම් මම වාහනේ විකුණන්නේ එයාට රුපියල් 200ක් දුන්නොත් මට ඉතින් අපි කිව්ව යාට රුපියල් 1000ක් දුන්නා කියලා. එහෙම වුණත් මට 9000යි මට ලැබෙන්නේ. මොකද 1000ට වික්කට අර 1000ක් දෙන්න ඕන කොමිස් මුදල වශයෙන්. අන්න ඒක තමයි කොමිස් මුදල කියලා අපිට ඉතාමත් සරලව පැහැදිලි කරගන්න පුළුවන් කාරණේ. අපි බලමු ගණන් වලදීත් මේ වගේ කොමිස් මුදල් ආය කරන කතා අපිට ලැබෙනවා. බලමු බලන්න මේ පළවෙනි ගානේ එක්තරා තැරව්කරුවෙක්. මේ තැරව්කරුවෙක් කියන්නේ අර බ්‍රෝකර් කියන කෙනා. ඒ කියන්නේ අතරමැදි එක්කෙනා. විකුණුම්කරු සහ ගැනුම්කරුව සම්බන්ධ කරන මැද එයාගේ සේවාවක් කරන කෙනා. රයිට්. එතකොට එක්තරා තැරව්කරුවෙක් වාහනයක් විකුණලා දෙන්න 107ක කමිෂන් මුදලක් කොමිස් මුදලක් අය කරන මේ 107ක් වෙන්න ඕන. මෙතන 100 ප්‍රතිශතය වැඩිලා නැහැ. 107ක කොමිස් මුදලක් අය කරනවලු. ඉතින් මේ රුපියල් ලක්ෂ 7ක් නේද 700000ක් වටිනා වාහනයක් විකිණීමේදී ගෙවීමට සිදුණු කොමිස් මුදල. එහෙනම් මේ 700000න් 107ක් දෙන්න ඕන අර අතරමැදි විකුණන්න උදව් කරන පුද්ගලයාට. ඒක තමයි කොමිස් මුදල කියලා කියන්නේ. පැහැදිලි නේද? එහෙනම් මේ 700000න් 107ක් කියන්නේ කොච්චරද කියන එක අපි හොයාගන්නයි දැන් යන්නේ. නේද? කොමිස් මුදල තමයි අපෙන් අහන්නේ. බලමු කොමිස් මුදල කොහොමද යන්නේ කියලා. කොමිස් මුදල 700000න් 107ක්. මේ බලන්න ඉතල 105ක් කියෝවගේ 107ක් වෙන විදිය 700000 වැඩි කිරීම 107 මේ විදිහට ලියන්න ඕන. ඊට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුණාම 7000 වැඩි කරන්න ඕන 7න්. ඒතර 49000යි කියලා අපිට කොමිස් මුදලේ වටිනාකම එනවා. කොමිස් මුදල 49000යි. එහෙනම් මේ විකුණලා දෙන එක්කෙනාට වාහනේ යට 49000ක් දෙන්න ඕන. ලක්ෂ 7ට වික්කට. මෙම ගනුදෙනුවෙන් වාහන අයිතිකාරයාට කීයද ලැබෙන්නේ? අපි බලමු. ඒක තමයි මේකෙන් අහන්නේ. වාහන අයිතිකරුට කී ලැබෙන මුදල. වාහන අයිතිකාරයාට ලැබෙන්නේ මේ 700000න් 49000 අඩු කරපුවාම අපි මෙතන අඩු කරලා තියෙනවා. මේ බලන්න 651000. එහෙම නැත්නම් 651000යි එයාට ලැබෙන්නේ. හරි වට්ටම්හා කොමිස් අපි දැන් ඉගෙනගෙන තිබුණා ගණන් කීපයක් ඉගෙන ගත්තා අපි දැන් කරන විදිය. දැන් ඒ සම්බන්ධව ගණන් ටිකක් වට්ටම් කොමිස් දෙකම මිශ්‍ර වෙච්ච ගණන් ටිකක් ඔයගොල්ලන්ට දැන් මම ඔයාලට දෙන්නයි යන්නේ. ඔයාලා උත්සාහ කරලා බලන්න මේ ගණන් ටික. මේ පළවෙනි ගාන ඒක වෙළඳ සැල් දෙකක් සම්බන්ධ ගානක්. ඒ දෙක සංසන්දනය කිරීමක් තියෙන්නේ. එතකොට දෙවෙනි ගාන මේ තියෙන්නේ දෙවෙනි ගාන සහ තුන්වෙනි ගාන උත්සාහ කරලා බලන්න. ඔයගොල්ලෝ වීඩියෝ එක මෙහෙම නවත්තලා ඔය ගාන ලියා ගන්න අවශ්‍ය නැහැ. මේක පිළිතුර ඔයගොල්ලෝ කොලයක සටහන් කරලා තියාගන්න. මම වීඩියෝ එක සමග ඔයගොල්ලන්ට පුළුවන් නැවත චෙක් කරගන්න මේ වල උත්තර ඔයාලා ගත්තු ආකාරයට හරිද කියලා. මේ තියෙන හතරවෙනි ගාන අපි බලමු පිළිතුරු සාකච්ඡා කරද්දී කොහොමද ඔයාලගේ පිළිතුරුත් එක්ක සංසන්දනය කරලා. හරි. බලමු පළවෙනි ගාන කොහොමද උත්තර ලබා දෙන්නේ කියලා. බලමු වෙළඳසල් දෙකක අලවා තිබුණු දැන්වීම් දෙකක් තමයි මේ සටහන් කරලා තියෙන්නේ. ඕනෑම මිලදී ගැනීම පළවෙනි දැන්වීම තමයි ඕනෑම මිලදී ගැනීමට 12ක වට්ටමක් ලබා දෙනවයි කියන්නේ. දෙවෙනි වෙළඳසැලේ දාලා තියෙනවා රුපියල් 5000කට වැඩි ඕනෑම විලදි ගැනීමකදී 250ක මුදලක් අඩු කරනවා කියලා. අරකේ දාලා පළවෙනි එකෙන් වට්ටම් ප්‍රතිශතයක් දීලා තිබුණාට B වෙළඳසැලෙන් මුදලක් වටිනාකමක් ලබා දීලා තියෙනවා. හරි අපි බලමු මේක පළවෙනිට අහන්නේ A වෙළඳසැලෙන් 6000ක් වටිනා භාණ්ඩයක් මිලදී ගත් විට ගෙවිය යුතු මුදල. A වෙළඳසැලේ කොහොමද කියලා තියෙන්නේ? අපි බලමු ඒකේ 12ක වට්ටමක් දෙනවා කියලා තියෙන්නේ. එහෙනම් 6000න් 12 මේ තියෙන්නේ ඒක මම පොඩි කෙටියෙන් මම ලියාගත්ත 12ක් A එකේ B එකේ 5000කට වැඩි ගත්තොත් 250යි. 5000කට වැඩිපුර අරන් තියෙනවා. අපි බලමු අපි දැන් මුලින්ම හරියට දිනේ ඒ වෙළඳසැලෙන් 6000ක් ගත්තාම වටිනා භාණ්ඩ ගත්තාම කොච්චරයිද ගෙවන්න ඕනේ කියලා. 6000න් 112ක් අඩු වෙනවා කියලා කියන්නේ නේද? අන්න මේ බලන්න මේකේ වට්ටම් මුදල හොයන හැටි. 6000 වැඩි කිරීම 112 මේ ආකාරයට ලියාගෙන සුළු කරලා ගන්න ඕන. 100න් 12යි. 100 බිංදු දෙකට බිංදු දෙකක් කැපුණා. ඔන්න 60 එහෙනම් 12න් ගුණ කරද්දී අපිට එනවා 720ක්. එහෙනම් 720ක වට්ටම් මුදලක් ලැබෙනවා. පළවෙනියට ඒ වෙළඳසැලෙන් ගන්නවා නම් 6000ක. ඒ කියන්නේ 720ක් අපෙන් අඩු කරනවා. එහෙනම් 6000න් 6000ම ගෙවන්න ඕනේ නැහැ. 720ක් අඩු කරලා 5280යි ඒ වෙළඳසැලෙන් ගෙවන්න ඕන. B වෙළඳසැලට ගියොත් B වෙළඳසැලෙන් මිලදී ගත්තිට ගෙවන්න ඕන 6000ක ගත්තොත් right 250ක් අඩු කරලා තියෙනවා නේද? 5000ට වැඩි අරන්නේ දැන් තියෙන්නේ 6000 කරන්නේ තියෙන්නේ. ඒ හින්දා 250ක් අඩු වුණා. ඒකේ 5750යි එහෙමුණොත් ගෙවන්න ඕනේ. හරි නේද? ඒ උත්තර දෙක. ඊළඟට බලමු තුන්වෙනි එක. B වෙළඳ සැලෙන් 6000ක් වටිනා වටිනා භාණ්ඩ මිලදීගත් අයෙකු ඒ සඳහා ලැබෙන වට්ටම් ප්‍රතිශතය කොපමණද? හරි. ඒ කියන්නේ එයා B වෙළඳ සැලෙන් දීලා තියෙන මුදලක වටිනාකමක්නේ. ඒකේ ප්‍රතිශතය හොයන්නයි කියලා කියන්නේ. අපි 6000ක භාණ්ඩ ගත්තොත් අපි ඒකට කීයක් අඩු වෙනවද? 250ක් අඩු වෙනවා. එහෙනම් 6000කට 250ක් අඩු වෙනවා නම් 100ට කීයක් අඩු වෙනවද කියන එක තමයි ප්‍රතිශතයේ විදිහට අපි හොයන්නේ. 100 කියන්නේ අපි ඔයාලට මතක ඇති ලාභ ප්‍රතිශතය හෙව්වා, අලාභ ප්‍රතිශතය හෙව්වා නේ දෙන්නේ වගේ. වට්ටම් ප්‍රතිශතය හොයද්දී අපි දාන්නේ ඉරයටට භාණ්ඩේ ලකුණු කළ මිල ඉර උඩට දානවා අපි වට්ටම් මුදල. හොඳට මතක තියාගන්න ඒක. ඒ කියන්නේ ගත් මිල දාන්නේ අපි ඉරයටට ඉස්සෙල්ලා ගණන් වල ඒ වගේ ලාභ අලාභ ගණන් වලදී අපි හදුවේ ඒ වගේ ඉරයට දාන්නේ. ආය අමුතුවෙන් මේක පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය නැහැ නේද? ඒක නිසා මම මේ විදිහට කියන්න ඉර යටට දාන්නේ භාණ්ඩේ ලකුණු කළ මිල වල දානවා ලකුණු කළ මිල මේ වෙද්දි ඉර උඩට දානවා වට්ටම් මුදල. ඊට පස්සේ මේක 100ට දාලා ප්‍රතිශතය වලින් සුළු කරලා ගන්නවා. සුළු කිරීම බලමු කොහොමද කරන්නේ කියලා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුවමම රයිට්. මේ බිංදුවට තව බිංදුවක් තියෙනවා ඒකත් කපලා දැම්ම 250 බිංදුව රයිට. එතකොට ඒකත් ඉවරයි. දැන් 25 ඉර උඩ ඉරයට 6 ඉතුරු වෙන්නේ 25 6න් බෙදද්දී පොඩි ප්‍රශ්නයක් වෙනවා එකක් ඉතුරු වෙනවා නේද රයිට් 4යි 6න් එකයි කියලා පිළිම ප්‍රශ්නයක් නෑ ඒක දශම කර ඉන්න එපා දිගටම යන නිසා 4යි 6න් එකයි කියලා 100ට ගන්න ධන ප්‍රතිශතය අවසානයේ විදිහට අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. අවසානයේ අපි අහනවා 6000ක් වටිනා භාණ්ඩ කවර වෙළඳසැලෙන් මිලදී ගැනීම වඩා වාසිදායකද කියලා. ඉතින් බලමු භාණ්ඩ අපි එහෙනම් පළවෙනි ගානට යන්න උනා. මුලම අපිට ගියා කොච්චරක් ආවද වට්ටම 720ක් ආවා. ඒ පළවෙනි වෙළඳ සැලෙන් නේ B වෙළඳ සැලෙන් 250යි හම්බුනේ. අරගෙන් 720ක් හම්බුණා. මේකෙන් 250යි හම්බුනේ B එකෙන් නේද? 6000ක් ගත්තට. රයිට්. එහෙනම් ඒකේ අපි දානවා A වලින් ඒ වෙළඳ සැලෙන් 6000ක් වටිනා භාණ්ඩ මිලදී ගැනීම වඩා වාසිදායකයි. අයි අපි A වෙළඳ සැලෙන් මිලදී ගද්දී අපිට 720ක මුදලක් අඩු වුණානේ නේද? A වෙළඳ සැලෙන් ආයෙ මතක් කරගමු අපි. මේ තියෙන 720ක මුදලක් අඩු වුණානේ වට්ටම වශයෙන්. රයිට්. ඒ විදිහට තමයි ඒ ගානේ පිළිතුරු ටික අපිට ලබා ගන්න පුළුවන්. අපි යමු දැන් දෙවෙනි ගානට. දෙවෙනි ගානේ තියෙනවා රුපියල් 5000ක මුදලකට මිලදීගත් රූපහානි යන්ත්‍රයක් ගත් මිලෙන් 30ක ලාභයක් ලැබෙන පරිදි විකිණීම සඳහා මිල ලකුණු කරයි. ඒ ගත් පිට මුදලට විකිණීමේ 10ක වට්ටමකුත් දෙනවලු. රයිට්. ඒ කතන්දර ටික ඔහොමම තියලා අපි බලමු පළවෙනියට අහන්නේ මොකද්ද කියලා. රූපවාහිනියේ විකිණීමට ලකුණු කර ඇති මුල් මිල සොයන්න. ලකුණු කරන්නේ කොහොමද? රුපියල් 5000කට ගත්තු යන්ත්‍රය රූපහානි යන්ත්‍රය මිලෙන් 30ක ලාභයක් ලැබෙන පරිදි විකිණීම කරනවා. එහෙනම් ගත්තේ 5000කට ලාභයේ 30යි විකුණන්නේ කීයටද කියන එක තමයි අපෙන් අහන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මෙන්න මේක මම අර ඉස්සෙල්ලා කියලා දුන්නු ක්‍රමේ පළවෙනි සරල ක්‍රමයට අනුව තමයි කරන්නේ. මේක 50000කට 30ක ලාභයක් ඔන්න මේ මෙයාගේ ඔන්න ලාභ මුදල. ඒ කියන්නේ 30ක්. එතකොට මේක 50000න් 30ක් බිඳු දෙකට බිඳු දෙකම 530න් ගුණ කරපුවම 15000යි. එහෙනම් මේ 50000න් 130ක් ලාභ තියාගන්නලුනේ විකුණන්නේ නේද? එහෙනම් ලාභය 15000යි. ඒ 15000 මොකද කරන්න ඕන 50000ට? එකතු කරන්න ඕන. එකතු කරපුවම 65000ක් එනවා. ඒ 65000ට තමයි මේ රූපවාහිනී යන්ත්‍රය විකුණන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මිල ලකුණු කරන්නේ. ඔයාලට මතක ඇති මේ කොටුවේ මම දක්වලා තියෙන අපේ සරල ක්‍රමය. මම කිව්වේ මේ ක්‍රමයට පුරුදු වෙනවා නම් හොඳයි කියලා. 50000 වැඩි කිරීම 100ට ගන්නවා නම් විකුණන්නේ 130ට. මොකද 130ක ප්‍රතිශතයක් නේද? රයිට්. ඒක නිසා 130 උඩට දානවා. ගත් මිල 50000යි. මෙතනත් ගත්තොත් 100ට විකුණන්නේ 130කට. ගත් මිල. හරි නේද? ඒතර ඒක කපලා මේක සුළු කරලා බින්දු බින්දු කපලා ගත්තාම අපිට 65000ක මුදල කෙලින්ම එතනදී එනවා. ඔයාලා කැමති ක්‍රමයකට හදන්න ඒ ගැටලුවක් නැහැ. ඉතින් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් මේ ක්‍රම දෙකම. රයිට්. බලන්න වට්ටම දුන් පස්සේ වටිනාකම කීයද කියලා දැන් 65000යි කියලා මිල ලකුණු කළාට මේක විකුණද්දි දෙනවලු බලන්න මේ දෙන වට්ටම දුන් පස්සේ එහි වටිනාකම. ඉතින් 65000ට විකුණලා අත් පිට ගන්නවා නම් ඒ කියන්නේ ගෙවන්නේ නැතුව ඒ වෙලෙම මුදල දෙනවා නම් එයාලා කියනවා 10ක වට්ටමක් දෙනවා. පොඩ්ඩක් අඩු කරලා දෙනවා 10ක්. හරියට බලමු නේද මේ 65000න් 10ක් කොච්චරද කියලා. 65000න් 10ක් කියන්නේ කොච්චරද? මේ තියෙන්නේ හොයලා 65000 වැඩි කරන 100ෙන් 10යි. බිංදු දෙකට බිංදු දෙකක් යපුණා 650 නම් 10ෙන් ගුණ කරන්න ඕන නේද? එතකොට 6500යි. එහෙනම් රුපියල් 6500ක් අඩු වෙනවා මේක අත්පිට ගන්නවා නම්. ඉතින් හැමරිස්සෙම මේ එකම ක්‍රමයට යන්නේ නිසා නැවත නැවත මම පැහැදිලි කර දෙන්න යන්නේ නැහැ. 6500 අඩු කරන්නේ ඉතින් වට්ටම් මුදල අඩු වෙනවනේ. 58500යි ගෙවන්න ඕනේ. එතකොට ඒ ටීවී එක අපි මුදල අත්පිට මුදලට ගන්නවා නම් 65000 ටීවී එක 58500 500ට අපිට ගන්න පුළුවන් වෙනවා ඒ විදිහට ගන්නවා නම්. ඉතින් අර ක්‍රමයට හදනවා නම් මම මීට පෙර කියපු ක්‍රමයට 65000න් 100ට නම් ලකුණු කරලා තියෙන 90කට අපි ගන්න පුළුවන්. ඒ 90 මේ විදිහට සුළු කරලා ගන්න පුළුවන්. يعني ඉරයට 100 ඉර උඩට මොකද 10ක් අඩු කරන 100ක් නම් ලකුණු කරලා තියෙන්නේ 90ට තමයි අපිට ලැබෙන්නේ. 10ක් අඩු වෙලා. ඉතින් මේ ආකාරයටත් ඒක සුළු කරලා උත්තරේ ගන්න පුළුවන් කියන තමයි මම මේක වලට ලියලා පෙන්නන්නේ. හරි බලමු බලන්න මේකේ අන්තිමට අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. එම රූපවාහිනිය විකිණීමෙන් වෙළෙන්දා ලබන ලාභ මුදල කොපමණද? බලමු බලන්න වෙළෙන්ද රුපියල් 50000කට නේද ටීවී එක ගන්නෙ. එයා විකුණන්නේ 58500කට. 58500ට විකුණන්නේ එහෙනම් ලාභය වෙන්නේ. 8500යි විකුණු මිලෙන් ගත් මිල අඩු කරනවා. 8500ක ලාභයක් යාට ලැබෙනවා. 50000ට ලැබිලා 65000ට සටහන් කරාට විකුණන්න ඕනේ 58500කට නේද? හරි. එහෙනම් 8500ක ලාභයක් යාට ලැබෙනවා. තවත් ගාණක් තියෙනවා ඒකේ නේද? එම රූපවාහිනිය ගත් මිලෙන් 120ක ලාභ ප්‍රතිශතයක් ලැබෙනසේ මිල ලකුණු කළහොත් එහි විකුණුම් මිල කීයද? අර වගේ ගාණක් නැවතත් අහනවා. ලාභ මුදල කියන 50000කට ටීවී එක අරගෙන 100ට අපි ඉස්සලා 30ක් ලාභ තියලා නේද? බලමු නැවතත් ඒ ගන්න 100 කීයක් ලාභ තියානද අපි සටහන් 130ක ලාභයක් ලැබෙන පරිදි නේද? එහෙනම් දැන් එයා කියන 120ක ලාභයක් 30ක් නෙමෙයි 120ක ලාභයක් තියාගෙන වික්කොත් කොහොමද ලැබෙන්නේ කියලා බලමු. මාන 120ක් කොච්චරද කියලා හොයමු. 0.2 කියපුණ 520න් ගුණ කරපුවාම 10000ක් ලැබෙනවා. එහෙනම් 50000 10,000න් ගුණ කරපුවාම 60000ක් ලැබෙනවා නේද? ඔව් එහෙම වුණොත් එයාට ලැබෙන ලාභය හොයන්න වට්ටමත් හොයා ගන්න ඕන. වට්ටම වෙන්නේ 60000න් 110ක් අඩු කරනවානේ. 0.2 කැපුණා 110ක් අපි දැන් 100න් 10 10000යි 6000 කරන 54000යි. ඒ අනුව මෙයා 50000 භාණ්ඩය ලකුණු කරන්නේ 10000ක ලාභයක් වාසියක් තියාගෙන 60000කට 60000 වට්ටමක් අත්පිට විකුණාදී 110ක වට්ටමක් දෙන නිසා 6000ක් අඩු කරනවා 60000ෙන්. එතකොට 54000කට තමයි විකුණන්නේ මෙන්න මේ භාණ්ඩය. රූපවාහිනිය එහෙම වුණොත්. හරි තවත් ආකාරයකට තමයි ඒක අහලා තිබුණේ. හරි අපි බලමු තුන්වෙනි ගාන කොහොමද කරන්නේ කියලා. ඉක්මනින් ඉඩමක් විකිණීමෙන් අනතුරුව තැරැව්කරුට 50000ක් ගෙවීමෙන් පසු ඉඩමීමට රුපියල් ලක්ෂ 5ක් 500000ක් ලැබුණා නම් ඉඩමේ විකුණුම් මිල අහනවා. විකුණලා තියෙන්නේ කීයටද කියලා. හරි අපි බලමු 500000කට තමයි ඉඩම 500000ක් තමයි ඉඩම් හිමිකරුට ලැබිලා තියෙන්නේ. දැන් හිතන්න මගේ ඉඩමක් කියලා ඔයාගේ ඉඩම ඔයා විකුණලා ඔයා තැරැව්කරු රුපියල් 50000ක් තියාගෙන ඔයාට දෙනවා 500000ක් ලක්ෂ 5ක්. එහෙනම් එයා විකුණලා තියෙන්නේ කීයටද? එයා 50000ක් ගන්න නම් ගත්තාම මෙච්චරක් ඉතුරු වෙනවා නම් අපි ඒක එකතු කරනවා නේද? එහෙනම් ඉඩ මේ විකුණුම් මිල වෙන්නේ 500000ට 50000 එකතු කරන්නේ. එතකොට 550000කට තමයි විකුණලා තියෙන එකෙන් 50000 එයා ගත්තට පස්සේ ඉතුරු ටිකයි ඉඩම් හිමියට ලබා දීලා තියෙන්නේ. පැහැදිලි නේද? හරි ඊළඟට ඒකේ අහනවා අය කර ඇති කොමිස් ප්‍රතිශතය කොපමණද කියලා. ප්‍රතිශතය හොයන්න ඕන. අපි දැන් ලාභ ප්‍රතිශතය ඊට ඉස්සෙල්ලා අපි ඊට පස්සේ මම පැහැදිලි කරලා දුන්න ඔයාලට වට්ටම් ප්‍රතිශතය නේද හැමදේම එක වගේ. දැන් මේකෙත් එහෙමයි. වට්ටම් ප්‍රතිශතයේදී අපි දැම්ම ඉරයටට ලකුණු කළ මිල උඩට දැම්ම වට්ටම. කොමිස් ප්‍රතිශතයේදී විකුණපු මිල මේ භාණ්ඩය ඉඩම හරි ගේ හරි විකුණුවේ කීයටද? විකුණු මිල යනවා ඉරයටට. ඉර උඩට කොමිස් මුදල. කොමිස් මුදල දානවා. ඉතින් අපි මේ ඉඩම විකුණලා තිබුණේ 550000කට නේද? 550000 ඉරයටට දැම්ම ඉර උඩට දැම්ම කොමිස් මුදල යාට කොමිස් මුදල හමුණා 50000ක්. තියාගත්ත කොමිස් වශයෙන් නේද? රයිට් එහෙනම් ඒ දෙක දාලා අපි 100ට 100 කියලා දාලා අපි සුළු කරලා ගමු. හරි. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුණා. ඊට සුළු කරමු මේ බිංදු දෙකට මේ බිංදු දෙකත් කපලා දාන්න පුළුවන් නේද? එහෙනම් 555න් තමයි බෙදන්න තියෙන්නේ. 555න් බෙදුවම ප්‍රතිශත ලකුණ අපි සටහන් කරන්න ඕන නේද? රයිට්. අපි බලමු බෙදලා කොහොමද මේක බෙදන්නේ කියලා. 500 අපි මාගේ 5න් බෙදන්න පුළුවන්. 5ව 11යි 5ව 100යි කියලා අපිට කපන්න පුළුවන් නේද? මම ඔන්න 5න් බෙදුවා 5ව 100යි 5ව 11යි කියලා. ඊට පස්සේ ආයේ 100 11න් බෙදන්න වෙනවා. එතකොට නම් පොඩ්ඩක් ආ එකක් ඉතුරු වෙනවා නේද? එහෙනම් මේක අපි ඊට ඉස්සෙල්ලත් හම්බුනේ මේ වගේ කොටසක්. 100 11න් බෙදද්දි මම 9යි 11න් 1යි කියලා දානවා. ගැටලුවක් නැහැ. ප්‍රතිශතය අපිට පුළුවන් 9යි 11න් 1යි. ඒ ප්‍රතිශතය ඒ කොමිස් ප්‍රතිශතය ඔහු ලබා ගත්තා. හරි හතරවෙනි ගාන. බලන්න මේ ගානේදී මොකක්ද කියලා තියෙන්නේ. මම හිතන්නේ ඔයාලා මේ වෙද්දි උත්සාහ කරලා ඇති මේ ගණන් ටික. පුද්ගලයෙකු මෝටර් රථයක් මිලට ගැනීමේදී සිට පග කොමිස් මුදලක් ගෙවයි. ඔහුට කොමිස් මුදල වශයෙන් 35000ක් ගෙවීමට සිදු වූයේ නම් මෝටර් රථයේ ගත් මිල සොයන්න. හරි. එතකොට මෙන්න මේ මෝටර් රථයත් යම්කිසි කෙනෙක් විකුණලා තියෙනවා. විකුණලා එයාට කොමිස් මුදල වශයෙන් ලැබිලා තියෙන්නේ රුපියල් 35000ක්. එහෙනම් මේ මෝටර් රථය ගත් මිලයි අහන්නේ. අපි බලමු කොහොමද මේක ලබා ගන්න පිළිතුර කියලා. කියන්නේ කොමිස් මුදල වශයෙන් එයා ගෙවුණු 35000. ඒ කොමිස් මුදල ගන්නේ කවුද? තැරවකරුනේ. ඒ තැරවකරු 105ක කොමිස් මුදලක් අරන් තියෙනවා අර මේ වාහනේ වටිනාකම. වාහනේ වටිනාකමින් 105ක් කියලා කියන්නේ 35000ක්. ඒක නිසායි 35000 තැරවකරුට ගෙවලා දැම්මේ. ඉතින් එහෙනම් එයා ගත්තේ කීයටද මේ මෝටර රථය? අන්න ඒක තමයි අපෙන් අහන්නේ. පැහැදිලි නේද? රයිට්. එතකොට අපි අර ඊට ඉස්සෙල්ලා කියලා දුන්නු ප්‍රකාශනයම අපිට ලියන්න වෙනවා. ඒ කියන්නේ 35000 කියන්නේ කොමිස් මුදල 100ට 5යි කියන්නේත් කොමිස් ප්‍රතිශතය. එහෙනම් 100ක් නම් වාහනේ 5යි කොමිස් මුදල. එහෙනම් මම මේ කොමිස් මුදල මෙතනත් කොමිස් මුදල බලන්න මම අර කියපු සම්බන්ධතාවය ඔයගොල්ලෝ මතක තියාගත්තොත් ඔයාලට කොච්චර පහසුද කියලා ගාණක් හරියට සටහන් කරගන්න මේවා කටපාඩම් කර ගැනීම අවශ්‍ය නැහැ. මෙන්න මේ දේ මතක තියාගන්න. මෙතෙන්ට දාන්නේ අපි කොමිස් මුදල. අන්න ඒ වගේම ඉර යටටත් දාන්නේ කොමිස් මුදල. මේ බලන්න 100යට දැම්මොත් බෑ. 100 වෙන්නේ 100කට ගන්න භාණ්ඩයකට දෙන කොමිස් මුදල 5යි කියන එක. ඒක නිසා 100 ඉරයට දැම්ම කියන්නේ උතර ඉරයට තියෙන්නේ ගත් මිල. එහෙම බෑ ගත් මිල තියෙන්නේ මෙතන කොමිස් මුදල. එතකොට ඔයාලා ලියපු ප්‍රකාශනයේ වැරදි වෙනවා. මෙතනත් කොමිස් මුදල නම් මෙතනත් කොමිස් මුදල ලියවෙන්න ඕනේ. එහෙනම් 100කට ගත්තු භාණ්ඩයක් 105ක කොමිස් මුදලක් අය කරනවා තරවකරු. හරි. එතකොට එහෙනම් මෙන්න මේ විදිහට ප්‍රකාශනය ලියා ගන්න ඕන මෙන්න මේ වගේ ගණන් වලට. කොමිස් මුදල දීලා ගත්තු මිල නැත්නම් විකුණුම් මිල වගේ දේවල් අහද්දී. හරි. ඉතින් මේ කොමිස් සම්බන්ධ ගණන් වලදී මේ වගේ ගණන් ටිකක් මතක තියාගන්න. රයිට්. එතකොට මේක සුළු කිරීම මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් නැවතත්. බලමු 5 සරක් 1යි 5 සරක් 7 35 නිසා ඔන්න 7000යි කියලා දෙකක් අපෙනවා. 7100 ෙන් ගුණ කරපුවාම 700000යි කියලා අපිට පිළිතුර ලැබෙනවා සුළු කිරීම. ඉතින් මේක මම තවදුරටත් පොඩ්ඩක් ඔයාලට කියලා දෙන්න. ඒක ගත්තේ 700000කට 105ක කොමිස් එකක් තියාගත්තා. ඉතින් 710න් 105ක් කියන්නේ 35000යි. ඕකනේ මේ දැන් මෙතන වෙලා තියෙන සිදුවීම නේද? මේක අපිට නමුත් ගාණේදී හම්බුනේ කොහමද? 35000 දීලා තිබුණ කොමිස් මුදල 105ක් කොමිෂන් එකේ නැත්නම් කොමිස් ප්‍රතිශතයේ තිබුණා. එහෙනම් ගත්තු මිල බලන්න මේකේ අනිත් පැත්තට වැඩි කරලා තියෙන පැහැදිලි. එන්නේ මේ විදිහටත් ඔයාලට ඔන්න මතක තියාගන්න ඕනේ. කොමිස් මුදල හොයන්නේ 105 මෙහෙම කොමිස් මුදල දීලා ගත් මිල හොයන්නේ ඒකේ අනිත් පැත්ත. අන්න ඒක පැහැදිලි කරන්නයි ඔයාලට මේ chart එක ඔයාලට පොඩ්ඩක් පෙන්නුවේ. ඉතින් ඒ විදිහටත් ඔයාලට මතක තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ සම්බන්ධ ගාණක් ආපු අවස්ථාවේදී ගාණක් මේ සම්බන්ධ ඔයාලට පැහැදිලි නැති අවස්ථාවේදී මේ වීඩියෝ මාලාව නරඹන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කොටස නිවැරදිව පැහැදිලි කරගන්න. ඔව්. ඔයාලා වෙනුවෙන් ගණන් කීපයක්ම සූදානම් කරලා තියෙනවා අභ්‍යාස වශයෙන්. මෙන්න මේ අභ්‍යාස ටික ඕගොල්ලෝ මේකේ ගණන් 8ක් තියෙනවා. ඒ ගණන් 8 තනියම උත්සාහ කරලා බලන්න. ඔව්. මේ ගණන් ටික ඕගොල්ලෝ නිවැරදිව හදලා ගණිත ගුරුවරයෙකු ලවා මේවා හරි වැරදි බලා ගන්න ඕගොල්ලන්ට පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මට ඊමේල් කරන්න. මම ඊමේල් ලිපිනේ යටින් සටහන් කරලා තියන්නම්. ඉතින් මේ ගණන් ටික ඔයගොල්ලෝ තනියම උත්සාහ කරලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් වෙනවා ඕගොල්ලන්ගේ මේ පාඩමේ වීඩියෝ මාලාවෙන් ලබාගත් දැනුම හරි හැටි ඕගොල්ලෝ ලබා ගත්තද කියලා. ඒ වගේම මේට අමතරව යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් ඊමේල් මාර්ගයෙන් මට යොමු කරන්න. ඒ වගේම මම හිතනවා මේ පාඩම හරහා ඕගොල්ලන්ට සම්පූර්ණ දැනුම ප්‍රතිශත 9 වසරට විෂය නිර්දේශයට දාලා සියලුම දැනුම ඕගොල්ලන්ට ලැබුණා කියලා. ඉතින් නැවතත් මෙවැනිම වැදගත් වටිනා පාඩමක් සමග හමු වෙනතුරු ඔබ සැමටම ආයුබෝවන්.